වෛද්‍ය හසන් දිනනවා තමයි සර්ජරි කරේ කියලා. කෙමිස් මොළොත එකහ ගන්නවා. ඔබ දන්නේ නැද්ද මූට කියන කලා මලා කියලා කියන. තනිකර කකුල් ඉදිමිලා, අත් ඉදිමිලා, මූණ ඉදිමිලා, විරූපී වෙලා බලන්න දුකයි මට. ආයෙ මට මේක කරන්න කිසි දෙයක් නැහැ. මට ආයෙ කතා කරන්න එපා හසන්ජය. මෙයාගේ අන්ත්‍රාක්ස් ඉතුරු කරලා. මෙයාගේ පැන්ක්‍රියාස් එක ඩැමේජ් කරලා. අපි කොහොමද මෙතනින් හැර කරන්න කියලා හාර දෙන්නේ. මට කිව්ව අන්තිම වචන ටික තමයි මම වත් එක තරහයි. මෙයාගේ හાર્ට් රේට් එක බිඳුව වෙනවා. හඬනවා කෑක කනවා. මං කිය කියන්නයි මොකද උනේ කියලා. අක්කා ගියා පල්ලි කිව්වා. අක්කා කටේ ගොජ ගොජ කරලා ලේ වැක්කිරෙනවා. ABC කෙනෙක් කියලා ඔක්කොම එක කරනවා. රටම කතා වෙන එක්තරා මරණයක්. ඇය ඇත්තටම මියගේ කාගේ වරදින්ද? සමාජයේ බොහෝ දෙනෙක් කතා බහ වෙන කාරණාවක් සම්බන්ධව අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ. තමන්ගේ පවුලේ සමීපතම හිතවතා හිතවතිය නැති වුණහම දැනෙන වේදනාව වචනවලට පෙරලන්න බෑ. ඊටත් වඩා මේ පවුලේ හිටපු දඟකාර සුරූපී සුකුමාන ආදරණීය චරිතයක්. අක්කල තුන්දෙනෙක්ගෙන් බාලම අක්කා. තමන්ගේ විවාහ ජීවිතයට එළඹිලා මාසයයි දවස් 17කින් ජීවිතෙන් සමුගන්නට වෙනවා නම් ඒක හරිම ඛේදජනකයි. ඒක හරිම ඛේදජනකයි. ඒ තරමටම ඇසට කඳුළු වුණන්නට ඇති සිය දහස් වාරයක්. හැබැයි මේ වෙලාවේ තියෙන්නේ ඊටත් වඩා ගැඹුරු කාරණාවක්. අකට සිදුවිච්චි අසාධාරණ වෙනුවෙන් මේ මල්ලිගේ හඬවදි කරන්නයි සූදානම් වෙන්නේ. දෙනුවා. ඇත්තටම අක්කා අසනීපුනේ කවද්ද? අක්කා ඇත්තටම ජූලි 31 ඉස්සලාම පොඩි බඩේ අමාරුවක් හැදුණා. ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් වගේ තමයි ඉස්සලාම හැදෙන්නේ. ගෑස්ට්‍රයිටිස් වගේ හැදුනට පස්සේ අපි ජයල පිහිටි පුද්ගලික රෝහලකට, ඒ කියන්නේ ආරෝග්‍ය ශාලාවට ගිරිනවා. ජයල රාගව වෛද්‍ය මධ්‍යස්ථානය කියලා තමයි අපි කියන්නේ. ඒකට ගෙනහිල්ලා අපි එතනින් අක්කට ගෑස්ට්‍රයිටිස් වල තමයි ඉස්සලාම ප්‍රතිකාර ලබා දෙන්නේ. ප්‍රතිකාර ලබා දීලා පළවෙනි දා පාන්දර අපි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා කිසි ප්‍රශ්නක් නැහැ. සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන සාමාන්‍ය විදිහට එයාගේ වෙඩින් එක වැඩවලට ඔක්කොම සූදානම් වෙනවා. අගෝස්තු 13 වෙනිදා මගේ අක්කා එයාගේ යුගදිවයට පාත ලැබුණා. ලස්සන කුමාරිකාවකගේ ආය කියන්න වචන නැහැ. ඒ තරම් පේනනේ මගේ අක්කගේ ලස්සන. මේ මූණ දකිද්දි මට තාමත් කඳුළු උරනවා. එදා ඒ යුගදීර පාදපු මගේ අක්කා එදා හොඳටම විනෝදුණා, සතුටු වුණා, රසිකයියත් එක්ක ගොඩක් ආදරෙන් හිටියා. එතනින් පස්සේ අපි වෙඩින් එකේ වැඩ කටයුතු ඔක්කොම කරලා අපි ගෙවල් බලා ඔක්කොම ගියා. අක්කා ඒගොල්ලන්ගේ යුගදීවියේ ඉතුරු සමරීම සඳහා ගියා. එතනින් පස්සේ අගෝස්තු 17 මෑචුටි ආය බඩය මරක් ඇවිල්ලා ආය හේමස් රෝහලට ඇතුළත් කරනවා මේ ප්‍රතිකාර ගැනීම සඳහා. එතනදී මෙයාගේ උදරේ ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ස්කෑන් පරීක්ෂණය කරාම මෙයාගේ කියනවා ඇතර මෙයාගේ පිත්තාශයේ ගල් තියෙනවා කියලා. පිත්තාශයේ ගල් තියෙනවා කියලා කිව්වට පස්සේ අපි ඒ ඩොක්ටර්ස්ලා එක්ක කතා කරලා අක්කට මේ දේවල් කොහොමද කරන්නේ කින්ද මන්ද අපි අහනවා. ඊට පස්සේ අපිට එතනින් ලොකුවටම සපෝට් එකක් හම්බුණා. ඒ හම්බුණා කියන්නේ හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් අපිට ලබා දුන්නට ඒ ඩොක්ටර් හොඳයි වුණාට අපිට එතනින් කිසිම ලොකුව දෙයක් ලබා දුන්නේ නැහැ. එතනින් එහාට ඒගොල්ලන් ප්‍රතිකාර කිරීමේදී පොඩි පොඩි දෝෂ තිබ්බා අපි දැක්කා. එතනින් එහාට තව දේවල් ගොඩක් තිබ්බා. එතනින් පස්සේ ආය අක්කව නැවත ගෙදර එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා ආයේ අක්කට ආය සුළු උදරය අමාරුවක් ඇවිල්ලා ආයේ හේමස් රෝහලටම ආයතුලත් කරනවා.
ඇතුළත් කරලා ඒ වෙලාවෙත් ලොකුටම ඒ ඩොක්ටර්ස්ලා ලොකුටම බැලුවේ නැහැ. අක්කා උදේ ඉඳන් අමාරුවෙන් ඉඳලා මම කියනවා අක්කට අමාරුයි ඔගලන් ඇවිල්ලා ඇයි බලන්නේ නැද්ද? ඔගලන් ඩොක්ටර්ස්ලා ඇවිල්ලා බලන්නේ නැද්ද? ඇයි බලන්නේ නැත්තේ? කියලා මම උදේ ඉඳන් කියලා 3-4 වතාවම කියලා රාත්‍රී 11ට විතර ඩොක්ටර් සුමුදු ඒගොල්ලන් ඇවිල්ලා බලනවා. බලලා ඊට පස්සේ කියනවා මට ඇන්ටිබයොටික් නියම කරනවා. ඇන්ටිබයොටික් නියම කරලා ඒ වැඩ කටයුතු කරනවා. ඒ වුණාට අක්කට කිසිම සැලකිල්ලෙන් බලන ගතියක් අපිට දැක්කේ නැහැ. ඒ හින්දා අපි එදිනත් අපි ටිකට් එක කියන්නේ අපි ටිකට් කපනවා කියන්නේ ටිකට් කපගෙන අපි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අපි අපේ ෆැමිලි ඩොක්ටර් අපි කියන්නේ අපේ පවුලේ වෛද්‍යවරයා පවුලේ වෛද්‍යවරයාට අපේ අක්කාම යොමු කරනවා. යොමු කරලා එතනින් අපිට වෛද්‍යවරයා අපිට ලබා දෙනවා මේ ඩොක්ටර් හසන්ජි ගුණවර්ධන කියන මහතා. ලබා දුන්නාට පස්සේ අපි ඔහු ගාවට මගේ අයියයි අක්කයි දෙන්නම ගිහිල්ලා කතා බහ කරලා මෙතන කොහොමද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කියලා විස්තර ඔක්කොම කතා කරගෙන එතන වෙච්ච දේ ඒගොල්ලන් කියන්නේ ඩොක්ටර් කිව්වා කියනවා අපි මේක රජේ රෝහලකින් කරවතින් කොහොමද කරන්නේ නෑ නෑ මේ රජේ රෝහලකින් කරන්න බෑ අපි මේක කරන්න ඕනේ ප්‍රයිවට් කරවතින් ඉක්මනට කරගන්න පුළුවන් මොකක් කියලාද කියන්නේ ඒ කියන්නේ මේ පිත්තාශ ගල් කියලා සුළු ශල්ල කර්මයක් කියලා කියන්නේ කියන්නේ අද උදේ කරලා හෙට හවස යන්න පුළුවන් කියලා තමයි කියන්නේ අක්කට එහෙම කියලා තමයි ඊට පස්සේ අක්කව ඇතුළත් කරන්නේ ඒ වෛද්‍ය සංගුණ මහතා යටතේ සර්ජරි එකට ඔපරේෂන් එකකට අපි ඇතුළත් කරනවා අගෝස්තු 31 මේ ස්ටාර් රෝහල තමයි අපි ඇතුළත් කරන්නේ ඉස්සෙල්ලා මේ ස්ටාර් ඒ කියන්නේ රාගම මේ ස්ටාර් රෝහල තමයි ඇතුළත් කරන්නේ එයාගේ පිත්තාශය ගල ඉවත් කිරීම සත්කම ඩොක්ටර් කිව්වා මේක ඉක්මනට කරන්න ඕනේ ඔයගලන්ට මේ බලන් ඉන්න බෑ මෙයාටත් මෙයා යංග ලේඩි කෙනෙක්නේ ඒ හින්දා අපි මේක ඉක්මනට කරමු එතකොට ඔයගලන්ට ඉස්සරහට දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න පුළුවන් ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කරන්න පුළුවන් ඒකෙ හින්දා අපි මේක ඉක්මනටම කරමු කියලා ඒ වෛද්‍යවරයා අපේ අක්කටයි අයියටයි උපදෙස් ලබා දීලා තිබ්බා ඊට පස්සේ 31 ඒ ශල්‍ය කර්මයට අපේ අක්කා සූදානම් කරන්න ගිරිනවා එදා මෙන්ස්ටාර් රෝහලට උදේ අපි ඇතුළත් වෙනවා උදේ 9ට විතර ඇතුළත් වෙනවා අක්කර කන්න බොන්නේ එපා කියලා කියලා ඒ කියන්නේ නිරාහාර වෙන්න කියලා තමයි කියන්නේ ඊට පස්සේ එතනදී සත්කම සඳහා අක්කව ගන්නවා දවල් උදේ ඒ උදෑසන ගන්නවා උදෑසන අරගෙන ඊට පස්සේ අර liver function test එක කරනවා ඔක්කොම කරලා ඊට පස්සේ එතනදී කියනවා මගේ liver function test එකේදී enzyme ටිකක් වැඩි ඒක නිසා අපි හිතනවා ඩොක්ටර් කියන්නේ මම හිතනවා මෙයාගේ liver එකට ගලක් ඇවිල්ලා තියෙනවා ඒක හින්දා මොකද අපි මේකට endoscopy කරන්න ඕනේ හැබැයි එතනදී කිසිම පරීක්ෂාවක් කරන්න නැතුව ඒ කියන්නේ scan පරීක්ෂණයක්වත් අඩු ගන්න නොකර තමයි මේ දේ කියන්නේ මේ අපි endoscopy කරන්න ඕනේ මෙයාගේ liver test liver එකට ගලක් ඇවිල්ලා කියලා කියනවා ඊපස්සේ අපි බය වෙනවා බයලා ඩොක්ටර් කියනවා මේ endoscopy කරන්න මෙතන පහසුකමක් නැහැ කියනවා පහසුකමක් නැහැ කිව්වට පස්සේ අපි අහනවා කොහෙද එහෙම පාස්කම් තියෙන්නේ කියලා වත්තල හේමස් රෝහලේ මේ පාස්කම් තියෙනවා එහෙනම් එහෙ කරලා ආයේ මෙහෙට ගේනවා ඒත් අවුලක් නැහැ මෙහෙ ඉඳන් මෙතන එහෙ ගිහිල්ලා සම්පූර්ණ එතන ඉඳන්ම වැඩ කටයුතු කරමු කියලාත් කියනවා ඒක අපි බැලුවා මොකද අපිට ලේසි ඒතකොට එතන ඉඳන්ම වැඩ කටයුතු ඔක්කොම කරගන්න පුළුවන් හින්දා අපි කියන හරි ඩොක්ටර්ගේ කීමට අපි කැමති වෙනවා ඔකේ මෙන්ස්ටාගේ අපි සම්පූර්ණ ගෙවන් තියෙන මුදල ගෙවලා ඉවර වෙලා අපි එනවා හේමස් රෝහලට 31 දවල් වරුදු දවල්ට ඇවිල්ලා හවස 5ට ඩොක්ටර් කියනවා ඩොක්ටර් හසන්ජි ගුණවර්ධන කියනවා මෙයාගේ එන්ඩොස්කෝපි එක හවස 5 වෙද්දි කරන්න ඕනේ අපි මේක කරමු ඉක්මනට කරමු ඒක හෙට උදේට මෙයාගේ ඊළඟ සර්ජරි එක අපිට කරන්න පුළුවන් ඊස්සේ අපිත් ඒක ඕකේ කියනවා ඕකේ කියලා ඊට පස්සේ අක්කාව අක්කා කියන්නේ මේ ස්ටයින් කියන්නේ කලින් අක්කා අඬනවා මට සර්ජරිස් දෙයක් කරන්න බෑ කියලා අක්කා අඬනවා අඬනවා මොකද අක්කා කැමති නැහැ යාට වේදනාව විඳින්න අක්කා කැමති නැහැ ඒ හින්දා එයා කියන අනේ මට සර්ජරිස් දෙයක් කරන්න බෑ අසික අයියව බදාන අඬනවා අපේ අම්මව බදාන ඇඬුවා අනේ අම්මේ මට සර්ජරිස් දෙයක් කරන්න බෑ ආයේ ඩොක්ටර් ඊට පස්සේ ඇවිල්ලා සිම්පල් ඉදිරිය කියන මේ එන්ඩොස්කෝපි එකේ පොඩ්ඩ මේ උගුරේ මෙහෙම දාලා කරන්න වටරි දෙන්නවත් නැහැ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම කියලා ඊට පස්සේ ඒ විශ්වාසය මත එන්ඩොස්කෝපි එක
කරන්න හේමස් රෝහලට අපි ඇතුළත් වෙලා හවස 5ට අක්කව තියටර එක ඇතුළට ගන්නවා. තියටර එක ඇතුළට අරගෙන ඒ එන්ඩොස්කෝපි පරීක්ෂාව කර පරීක්ෂාව මේ අපි කිව්ව සර්ජරියක් කියලා කියන්නේ අය සත්කමක් කියලා කිව්ව එන්ඩොස්කෝපි සත්කම අපි කරනවා කියලා අක්කා ගන්න ඇතුළට. අරගෙන පැය කිහිපයකට පස්සෙ අක්කව යායි කාමරයට ගෙනල්ලා දානවා. ගෙනල්ලා දැම්මට පස්සේ හේමස් එකේ වතල හේමස් රෝහලේ වතුරත් බොන්න එපා කියලා කිව්වක් කර. ඇසේ ડોක්ටර්යන් හැලලා ඇසේ වතුර චුට්ටක් දෙන්න කියලාගෙන පොඩි මිලිලීටර් ප්‍රමාණයක් වතුර දුන්නා පස්සේ මම ඔක්කොම දනවා කියලා කිව්වා. අක්කා කියනවා මට ඉන්න බෑ මට දනවා අම්මේ දනවා අම්මේ කිය. අම්මා මට තද්ද කරගෙන කෑගෙන හිටියා. ඒකව තාත්තා හිටියා රෝහලේ අයියා හිටියා ඒ කියන්නේ රසික අයියා හිටියා රෝහලේ. එතකොට ඊට පස්සේ ටිකක් කියලා ගියන පස්සේ මෙයාට හයි ඩෝස් වලින් දෙන්න ගත්ත මෙයාට ඇන්ටිබයොටික් දෙන්න ගත්ත මෙයා ස්ලීප් කරන්න කියන්නේ මෙයා නිින්ද යන්න මෙයා හයි ඇන්ටිබයොටික් මෙයාට දුන්නා. ඊපස්සේ හයි ඇන්ටිබයොටික් දීලා මෙයා නිදි කරලා ඊට පස්සේ පහුවදා ආය පාන්දර 5ට ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා සැප්තැම්බර් 1 වෙනිදා පාන්දර 5ට ආය මගේ අක්කව ඔපරේෂන් එක කරගන්නවා පිත්තාශීවත් කිරීම ශල්‍ය කර්මයට තමයි ගන්න. ඒ වෙලේ අක්කාර සැන්සීමක් වෙන්න අයියා එයාගේ ළඟින් හිටියා. සත්කමට ගන්න පාන්දර 5ට ගන්නවා. සත්කම ගන්න අතරතුර මගේ අම්මා එතන සර්ජරි ගයිසි සර්ජරි කරන තැන ඉස්සරහා ඉන්නවා. ඊට පස්සේ කොහොම හරි තාත්තට ඒ වෙලාව ඉන්න පොඩා මාළු තාත්තා එයාගේ රූම් එකේ අක්කා දාලා තිබ්බ රූම් එකේ ඉන්නේ. ඊට පස්සේ සර්ජරි එක කරනවා පාන්දර 5 ඉඳන් උදේ 8 මාර වෙනකන් එයා අක්කා එළියට ගත්තේ නැහැ. ඊට පස්සේ එළියට ගත්තේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා කොහොම හරි පොඩි වෙලාවකින් ඒ කියන්නේ 8 මාර 9 9 වෙද්දී අක්කව එළියට ගේනවා. එළියට ගේන කලින් ડોක්ටර් හරි මොනවද සන්තෝෂයෙන් වගේ නේ ඇවිල්ලා ආ මේක හරි සිම්පල් මේකක් තිබ්බේ අපේ ඔක්කොම ඕකේ කිසිම ප්‍රශ්නයක් වුන්නේ නැහැ හොඳට කරා මේක කිසිම දෙයක් අවුලක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කියේ hina ave maathaka kiwwa man ahuwa doctor kisim prashnan naha ne doctor kisim prashnan naha ke hina ave mata mehema tattu guddara yana meyase yan ara yanne ha omutu gamanak tiyenne doctor ge e gamane wate pite inna katenne vihilu karagara usulu karagara habai edin passe doctor enne naha mage akka balanna september palinden passe palinden passe आय एने मुखद मैसीूर यात्र पास सत्यम पलिन अट बड़ा कमार हावस हावस अड़ मुत्र लेपाटी अंडगा मुत्र लेपाटी अंडगा एक अम्म गीलना नर्स्ट नर्स अड़की वस्ते वैद्य रुकी वस्ते आम पड़ी जाती मे मुखद तीन एंटीबयाटिक मुत्र लेपाट वगे रतुपाट वगे अंड पुलवा एम प्रश्न अटना උගලම් බය වෙන්නේ නැතුව ඉන්න කියලා. එයාසේ තවත් ටිකක් ඉද්දි අක්කා ටික ටික බඩේ දිබ නැරන් තියෙනවා. ඊට පස්සේ එයාට අක්කා ආයේ හයි සෙට් ආයි ඇන්ටිබයොටික් දීලා අක්කා ආයේ නිදි කරවලා ඊට පස්සේ පහුවදා ඒ කියන්නේ සැප්තැම්බර් 2 සැප්තැම්බර් 2 අක්කා බඩ අසාමාන්‍ය ලෙස ඉදි වෙන්න නැරන්. අසාමාන්‍ය ලෙස ඉදි වෙන්න නැරගෙන අක්කට හොඳටම වමන යන්න නැරන් තියෙනවා. කොළපාටින් වමනේ පස්සතාවකට වැඩි වමනේ කියලා තිබ්බා. කොළපාටින් වමනේ මම තේ වෙලාවේ අක්ක වමනේ දාදි මම අතල්ලා එකපාර මොකද්ද අතල්ලා දිලාසේ ඒත් එකම බකට්ටයක් අම්මනේ බකට්ටේ ඇල්ලුවා ඊටසේ වමනේ දාද්දි ඊයස්සේ කොහොම හරි අක්කට ගොඩක් අමාරුවෙන් හිටියේ පහවදා කියන්නේ සැප්තැම්බර් 2 වෙනිදා දවල් ලවල් ඩොක් අම්මා කිව්වට පස්සේ එනර්ස්ලා බයලා තියෙන මම බඩ අසාමාන්‍ය ලෙස ඉදිමුණා තියෙන අසාමාන්‍ය ලෙස ඉදිමුණාන් පස්සේ ડોක්ටර්ස්ලා බයලා තියෙන ඊයස්සේ ડોක්ටර් හසන් ගුණවර්ධනට කෝල් කරලා දෙනවා එතනවත් ඇවිල්ලා තිබෙන්නේ නැහැ මගේ අක්කව බාන්නේ සර්ජරියෙන් පස්සේ ඇවිල්ලා තිබෙන්නේ නැහැ බලන්න සාමාන්‍යයෙන් වෝඩ් සිට් කියලා අනිවාර්යයෙන්ම හවසට ඇවිල්ලා බලන්න ඕනේ පළවෙනි දා ඔපරේෂන් එක කරන හවසරු ඇවිල්ලා බලලා මොකද ලෙඩාවේ තත්ත්වය කියලා බලන්න ඕනේ එහෙම වෝඩ් විසිටරක් කරලා තිබෙන්නේ නැහැ ඒවිලා ඇවිල්ලා ඊට පස්සේ මගේ අක්කව ICU එක ගන්නවා සැප්තැම්බර් 2 වෙනිදා සැප්තැම්බර් 2 වෙනිදා ICU එක ගන්නවා දහවල් කාලය ගන්නේ
ඒ අම්මගේ බල කිරීම නම් මෙයාට අමාරුයි කියලා කියන්නේ මෙයාට අපි අක්කර උස්ම ගන්න තේ වෙලා අමාරු වෙනවා. උස්ම ගන්න අමාරු වුණාට පස්සේ තමයි මෙයාව ICU එකට ගන්න. ඒ සීපැක් මාස්ක් එකක් ඉස්සෙල්ලා normal mask එකක් දානවා අක්කර උස්ම ගන්න පහසු වෙන්න කියලා normal mask එකක් දානවා ICU එකට රගෙන යනවා. ICU එකට රගෙන ගිහින්ලා එතනදී අක්කර තවත් අමාරු වෙනවා. තවත් අමාරු වුණාට පස්සේ අක්කර සීපැක් මාස්ක් එකක් දානවා. සීපැක් මාස්ක් එක දාලා සම්පූර්ණයෙන්ම ඔක්සිජන් වැඩි කරලා දෙන තත්ත්වයට තමයි යන්නේ. වෙන්ටිලේටර් මැෂින් එකකින් ඔක්සිජන් වැඩි කරලා දෙනවා වගේ මෙයාට සීපැක් මාස්ක් එක දාලා හොඳටම ඔක්සිජන් දෙනවා. අක්කයි බඩ හොඳටම ඉදින්න. ගොඩක් අමාරුයි. ඩොක්ටර් කෝල් කරලා කිව්ව පස්සේ බය වෙන්න එපා. මගේ අයියත් කෝල් කරා මාත් කෝල් කරා. කෝල් පස්සේ කිව්වා බය වෙන්න එපා. මේ අක්ක මේ ICU එක ගත්තේ මෙයාට පොඩ්ඩක් මේ චුට්ටක් මේ ඔස්ම ගන්න අමාරු හින්දා ගත්තේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අක්කට කිසිම මේකක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔයාලා බය වෙන්න එපා. හෙට උදේට අක්කට නෝමල් වගේ වෝඩ් එකට දාලා එයා නෝමල් ඉඳලා හෙට හවස ගෙදර යන්න පුළුවන් කියලා කිව්වා. ඇස්සේ අක්කේ තත් එන්න බෑඩ් වුණා. ඉගෙන එන්න අසාධ්‍ය වුණා. අසාධ්‍ය වෙන්න ගදී ඊට පස්සේ ඩොක්ටර් මම කෝල් කරලා ඩොක්ටර් අයියෝ ආන්නේ නැති කියලා. ඊට පස්සේ තමයි ඩොක්ටර් ආවේ. ඊයසේ මේ මාසයේ එද්දි ඩොක්ටර් රාත්‍රී 10 මාර්ට් විතර ඇති. දෙවෙනි දින රාත්‍රී 10 මාර්ට්. ඇවිල්ලා ආවා වට පිටේ ඉන්න යන්නේ අමුතු විදිහට මෙහෙ ඇවිදලා කරලා අමුතු විදිහට තමයි කට්ටියත් එක්ක කතා කරලා කියලා මම ඩොක්ටර් ඇයි අක්කා මෙහෙම කරේ කියලා. මෙහෙම වුණේ ඇයි මොකද ඇහුවා. ඇහුවට පස්සේ මොකද නැහැ පුතා පොඩ්ඩක් ඉන්න මං ගිහලා බලලා එන්නම් කියලා. ඇතුළට ගියා. ඇතුළට යද්දි මම එතන ICU එකේ කවුළුවේ මම හිමීර හොරෙන් බලන් හිටියා ඩොක්ටර් මොකද කරන්න කියලා. ඩොක්ටර් මෙහෙම රිපෝට් එක අතර ගන්න. අතරගෙන වටේ පිටේ ඉන්න නර්ස්ලාට විහිළු කර කර මේ රිපෝට් එක දිහා බලන්නේ නැතුව. විහිළු කර කර hina වෙවි. මේ රිපෝට් එක මම දැක්ක යා බැලුවේවත් නැහැ. හරියට බැලුවේවත් නැහැ රිපෝට් එකෙන් තියා. ඉන්න නර්ස් කෙනෙක්ට මොනවද වන්ද කියලා. එයා වක්ක අකදියා මෙවණිය මෙහෙම කරලා බැලුවා නිකන් අර නිකන් බලන්න ඕන කමට බලනවානේ. උඩින් මෙහෙම බැලුවා. මම කළා ඊට පස්සේ ඩොක්ටර් එළියට. මම හිතුවා මම ඩක් ගාලේ ICU door එකේ මම එළියට ආවා. එළියට ඇවිල්ලා බලන් හිටියා. ඊට පස්සේ ඩොක්ටර්න් ඇහුවා ඩොක්ටර් අක්කට මොකද? ආ නෑ පුතා මේ මෙයාට මේ පැන්ක්‍රියාටයිටිස් වගේ දියන් ඇවිල්ලා තියෙනවා. ඔයා බය වෙන්න එපා. හෙට මෙයාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කියලා කිව්වා. මං කිව්වා එහෙමද ඩොක්ටර් කියලා. ආවා බය වෙන්න ඔය ආයෙත් පිටට තට්ටු තුනක් හතරක් දාලා බය වෙන්න බාම හෙට ඉක්මනට ගෙදර යන්න පුළුවන් හට සරල විදිහට මේ විදිහට එහෙම කිව්වා. ඒත් ඉවසන් හිටියා අපි අක්ක බේර ගන්න ඕනේ. ඊට පස්සේ හිටියා. එදා ඊට පස්සේ තවත් අමාරු වෙන්න ගත්තා. සැප්තැම්බර් 3 වෙනිදා. එතකොට ICU එකේ පළවෙනි දවස ගත වෙලා ඉවරයි. සැප්තැම්බර් 3 වෙනිදා නර්ස් කෙනෙක් ඇවිල්ලා අහනවා. ඇයි පුතේ මෙයා ගාවට ආවා ගිහියේ. ඇයි පුතේ මෙයා ගාවට නර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා. හේ මාසෙකේ. ඇයි පුතේ මෙයා ගාවට ගියේ. මෙයා ගාව කියන්නේ ඩොක්ටර්ට. හසන්ජය ඩොක්ටර් හසන්ජය ගුණවර්ධන ගාවට ගියේ ඇයි කියලා. ඇයි කියලා ඇහුවම මං කිව්වා ඇයි මිස් මොකක්ද හරි ප්‍රශ්නයක්ද කියලා. ඇහුවට පස්සේ නෑ පුතේ කියලා දැන් කලබලෙන් එහාට යනවා. ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා මා ගාවට ආයෙ ඇවිල්ලා කියනවා මම දැන් ICU එකේ ඩෝ එක ඉස්සරහා ඉන්නේ. ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඇවිල්ලා මට එන්න කියලා කියනවා. ඇතුළට එන්න කියලා. ඊපස්සේ අක්ක ගාවටත් යන්න කියලා කියනවා. අක්කව බලලා එන්න කියලා කියනවා. අක්කවත් බලලා ඊට පස්සේ මං එද්දි ඊට පස්සේ ඇවිල්ලා මේ මිස්ම ඇවිල්ලා මට කියනවා පුතේ අපි මේ සෙකන්ඩ් ඔපිනියන් එකකට යන්න කියලා. ඩොක්ටර් කෙනෙක්ව අපි මෙතනට ඇටෙන්ඩ් කරමුද කියලා. මං කිව්වා හරි මිස් කමක් නැහැ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මොකක් හරි ඉෂුවක් තියෙනවනම් එහෙම ප්‍රශ්නයක් නැහැ අක්කට හොඳ නම් අපි මේ දේවල් කරමු කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේකක් නැහැ අපේ සල්ලුල ගැටලුවක් නැහැ අපි මේ දේ කරමු කියලා. කිව්වට පස්සේ හරි මං අපේ ඩොක්ටර්ස්ලත් එක්කත් කතා කරලා බලන්න කියලා කියනවා. ඊට පස්සේ තව මිස් කෙනෙක් කියලා කිව්වා ඔයගොල්ලන් මෙතන ඉද්දි ගොඩක් කොස්ට් එක වැඩි නේද එහෙම කියලා කියනවා. මං කිව්වා ඒක ප්‍රශ්නයක් නැහැ මේ සබේ කොස්ට් එක ඕකේ අපිට ඒක දරා ගන්න පුළුවන්. ඒ වුණාට ඩොක්ටර් හසන්ජත් මිස් කෝල් කරලා අහනවා ඔයගොල්ලන් මෙතන ඉද්දි කොස්ට් එක වැඩි නේ මේ මගේ වෝඩ් එකට මම මාරු කරලා දෙන්න ඕක බය වෙන්න එපා. ඔයාටද කතා මට මම කියන්නේ මට කතා කරලා අයියට කතා කරලා තිබ්බා. අයියට තමයි වැඩියෙන් WhatsApp එකෙන් කෝල් කරලා තිබ්බේ. ඒ කියන්නේ අයියා එතකොට ආයේ රට ගිහිල්ලා තිබ්බා. එදා කියන්නේ 31 හවසක පළවෙනි දවස අයියා ආයේ රට යනවා අක්කට ලොකු අමාරුවක් නැහැ කියලා හිතලා. ඊපස්සේ ඒ ඩොක්ටර් කිව්වනේ අපහුදම යන්න පුළුවන් කියලා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැති හින්දා අයියා ආයේ ගියා. ඩොක්ටර් කෝල් කරලා ඉතින් අයියට විස්තර දී කියලා තිබ්බා. බය වෙන්න දෙයක් නැහැ පොඩි දේවල් වගේක් තියෙන පොඩි කම්ප්ලිකේෂන් වගේක් තියෙන්නේ. ඔය එච්චර හිතන්න එපා. මේ හරිසනීට හෙට ගෙදර එන්න පුළුවන් බය වෙන්න එපා කියලා
ඒ ICU එකේ ඉද්දි මගේ අක්කා ICU එකේ ඉද්දි යා සරල විදිහට කතා කරන්න යා ගණන් ගන්න නැතුව patient ගැන ගණන් ගන්න නැතුව ඔහේ කතා කරනවා ඊට පස්සේ කොහොම හරි මගේ අක්කා කෙනෙක් ඉන්නවා මයිකසින් කෙනෙක් ඉන්නවා කළුව රෝහලේ ශික්ෂණ රෝහලේ අය කතා කරලා කියනවා මල්ලි ඔතන මේ හරියට මේකක් වෙන්නේ නැත්නම් කියන්න අපි මෙහෙට මාරු කරමු කියලා හෙර් ICU එකට මාරු කරගන්න කියලා ඒක ඇස්සේ මම හා කියලා කියන අක්කර කියන දැන් මෙතන කිසිම මේක හරියට වෙන්නේ නැහැනේ ඊට පස්සේ වෙන්නේ නැති හින්දා මම හා කියලා කිව්ව පස්සේ දැන් මම ඒ මිස්ලා එකත් කියන මේ මිස් මෙහෙමයි අක්කව මෙහෙම අපි මෙව කරාට කමන්නේ නැද්ද ඊට පස්සේ වෛද්‍ය හසන් ගුණර ආරංචිනුක් ගා විගස එයා කරන්නේ ICU එකේ බෙඩ් එකක් තියෙනවා රාග මෙහෙ මාසෙකේ ඔවා මේ දැම්ම ගේන්න හේ මාසෙකට කියලා කියනවා හේ මාසෙකෙන් රාගම ICU බෙඩ් එකට ගේන්න කියලා කියනවා ICU බෙඩ් එකට ගේන්න කියලා කිව්වට පස්සේ අපි දැන් වෛද්‍යවරයාගේ නිර්දේශ මතන අපි දැන් ක්‍රියාත්මක වෙන්න මේ වෙලාවේ ක්‍රියාත්මක වෙද්දී මොකද අක්කව මැෂින් සෙට් කරලා ඒ ටියුබ් කරලා නැහැ තාම එයා මැෂින් එක සෙට් කරලා එයාව මොකද ගිලන් රතේම තමයි මොකද රාගම ශික්ෂණ රෝහල දින ICU සඳහා එක්කන් යන්නේ එක්කන් ගිහිල්ලා ඉතයි ඉක්මනින් ඒ මොකද හේමස් රෝහල ඉඳන් රාගම ශික්ෂණ රෝහල ඉතයි ඉක්මනින් කියන්නේ මට වාහනේ ස්ටාර්ට් කරලා ගන්න ටයිම් එකක් නැහැ ඒවල ඒ තරම් වේගින් ගිහිල්ලා ඉවරයි ඒ කියන්නේ මට ගොඩක් අමාරුවෙන් හිටියේ අයි මොකද මේක නලාව දාගත්තා මගේ අම්මා අක්කත් එක්ක වාහනේ ඇතුළ නැග්ගා මගේ පොඩි අම්මාව මාත් එක්ක යන්න ඊට පස්සේ ගිහිල්ලා එතන වැඩ කටයුතු පටන් ගන්න දැන් සූදානම් කරන අක්කව දැන් ඇඩ්මිට් කරනවා රාගම ICU එකට ICU එකට ඇඩ්මිට් කරලා ඇතුලේ එද්දි දැන් අක්කව දැන් ICU වැඩ කටයුතු පටන් ගන්න අක්කගේ පුතේ එතනින්ත් ඇවිල්ලා අහන එක මිස් කෙනෙක් ඇවිල්ලා අහන පුතේ කවුද සර්ජරි කරේ කියලා එතන මං කියනවා මිස් මොනවද වෛද්‍ය හසන් දිනුනද තමයි මේ සර්ජරි කරේ කියලා ඒ මිස් මොළොතේ ගහනවා මං කියනවා ඒ මිස් කියලා ඒ මිස් කියන්නේ මුකුත් කියන්නේ නැහැ එතනින් යනවා තව ඇටෙන්ඩන්ට් කෙනෙක් එනවා මල්ලි මොකක් කියලා දක්ව මේ ICU එක ගෙනා කියලා එහෙම ආ ඇහුවට පස්සේ මං කියව මේ අක්කව හේමාස්සගේ ඔපරේෂන් එකට පිත්තාශය ගාලා තියෙන ඔපරේෂන් එක කරේ ඒක හින්දා අක්කව පොඩ්ඩක් අමාරු හින්දා මේ රෝහලට මාරු කරා කියලා අපි ඔකලංගේ ICU එකට මාරු කරා කියලා ඇස්සේ කවුද කරේ කවුද ડોක්ටර් පොඩ්ඩක් මට කියහන්කෝ ඔහු කිව්වේ මට කිව්වට පස්සේ මං කියනවා ડોක්ටර් හසන්ජි කුමාරද තමයි කරේ කියලා මට මෙහෙම කළ කොහොමරපයක් කියලා කියන මොන කිර කොහොමරපයක් කියලා මොන මගුලටද බං ඔය යකා ගාවට ගිහී කියලා අහනවා අංකල් ඇයි කියනවා ඔය දන්නේ නැද්ද මූට කියන කලා මලා කියලා කියන මං කියව මොකක් ඒ විල මං දන්නේ කියන්නේ මූට කියන කලා මලා කියලා කියන ඒ අටෙන්ඩින් අර ඒ වගේම තව පුද්ගල කීප දෙනෙක්ම වෛද්‍ය කාර්මණ්ඩ කීප දෙනෙක් මට කියන මෙයාට කියන්නේ කලා මලා කලා මලා කලා මලා මම බය වෙනවා මොකද්ද මේ ප්‍රශ්නේ කලා මලා කියන්නේ ඇයි මෙයාට ඊවසේ මමස් හොයන්න ගන්නවා හොයන්න ගත්තට පස්සේ දැනගන්න හම්බෙන හැම දෙයක්ම ඉතා වේදනාකාරී දේවල් ගොඩක් දැනගත්තේ එතනින් පස්සේ හැබැයි රාගම සර්ජිකල් ICU එකේ ඉන්න ડોක්ටර්ස්ලා ඒ මැඩම්ලා ප්‍රොෆෙසර්ස්ලා මාර ගේමක් දුන්න මගේ අක්කව බේරගන්න එතෙන්ට ડોක්ටර් ආවේ නැද්ද එතෙන්ට ආව කියන්නේ එයා ආවට එයාට රිපෝට් සිතරයි බලන්න දෙන්නේ සමහරක් යාට එයා එක දවසයි ආවේ මම එතනින් හර මම දැක්කේ නැහැ මොකද මම ICU එක ගාව මම රෑ පහන් කරා තනි කරම රෑ පහන් කරේ ICU එක ගාව මගේ අක්කට ඕන බෙහෙත් ඔක්කොම ගෙනල්ලා දුන්නේ එළියෙන්. ගොඩක් හයි ඇන්ටිබයොටික් ඔක්කොම ගෙනල්ලා දුන්නේ එළියෙන්. සමහර ලක්ෂ්‍ය දෙක දවසට වීදම වෙන 50 70 දා ලක්ෂ්‍ය එකමාර 80 දා මාග ඔක්කොම බිල් ටික තියෙනවා. ඒ බිල් තියෙද්දි මෙයාගේ ඔක්කොම ඇන්ටිබයොටික්ස් ඔක්කොම දෙනවා. මෙයාව දැන් ඇඩ්මිට් කරේ 3 වෙනිදා දවල් හවස් වෙන්න කිට්ටුව තමයි ඇඩ්මිට් කරේ. ඊට පස්සේ රෑ මට කියන ඩොක්ටර්ලා මේ මෙරණම් කියන බොටල් එකෙන් මේ බෙහෙත් එකෙන් 1 ග්‍රෑම් වලින් මට බොටල් 6ක් ගෙනල් දෙන්න ඒ කියන්නේ ICU එක ඩොක්ටර්ස්ලා කියන ඒතකොට රෑ ඇති 10යි කාල 10 කාල ඒ වෙලාවේ බැලුවා යුනියන් කෙමිස්ට් වත්තල එකේ බැලුවා කෝල් කරලා නැහැ කියලා කිව්වා යුනියන් කෙමිස්ට්
මේ තියන්නේ කොළඹ කොළඹ හෙඩ් එකේ හෙඩ්ඩේට කෝල් කරලා හමුවාස්සේ තියනවා කියලා කිව්වා. ඒ ඊට අසුරුසනේ මගේ අයිය කෙනෙක් මාත් එක්ක ආවා යන්න. එයා ඊට ඉක්මනින් ගිහිල්ලා මාත් එක්ක ගිහිල්ලා ඒ ටයිම් එකේම ගිහිල්ලා ඒ බෙහෙත් එක අරගෙන එතනට ගියා 118,800 ගණන් ගියා ඒ බොටල් 6ට. අරගෙන එනවා ඇවිල්ලා ICU වල බාර දෙනවා. බාර දීලා එතනින් වැඩපට කටයුතු පටන් ගන්නවා. ඊට පස්සේ පහුවදා ඒ මැඩම් උද්දේ මැඩම් ඇවිල්ලා මට කියන ඉඳගන්න පුතේ කියලා මම ඉඳගන්න කියලා. පුතේ අක්ක ඉන්න තත්ත්වේ ගොඩක් අසාධ්‍යයි. 4 වෙනිදා තමයි මට මේ කියන්නේ. සැප්තැම්බර් 4 වෙනිදා. පුතා අක්ක මේක ගොඩක් අසාධ්‍යයි. වෛද්‍ය සුසන්ත සමග තමයි ඇවිල්ලා මට මේ දේ කියන්නේ උද්දේ මැඩම්. පුතේ අක්කට ගොඩක් අමාරුයි. ඒ වුණාට අක්කව අපි ටියුබ් කරන්න නැතුව ඉන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නේ. ඒ වුණාට මෙයා ගොඩක් අමාරු වුණොත් මෙයාට ටියුබ් කරන්න වෙනවා. ටියුබ් කරන්න කියන්නේ එයා මැෂින් එකට සෙට් කරන්න වෙනවා කියන එක. අර මැෂින් සෙට් කරනවා කියන්නේ මැෂින් එකට සෙට් කරන්න වෙනවා කියලා වෙන්ටිලේටර් මැෂින් එකට සෙට් කරන්න වෙනවා කියලා. ඊපස්සේ මං කිව්වා මිස් කොහොම හරි කළා මගේ අක්කව බේරලා දෙන්න කියලා මම මෙහෙ කළා මම වෙනදා. පුතේ අපිට පුළුවන් උපරිම අපි කරනවා කිව්වා. එතකොට මට ඇතුළේ ඉන්න ડોක්ටර්ස් ලගේ මට ඇවිල්ලා තිබ්බ දේවල් ගොඩක් දුක් බරයි. එතකොට කියලා තිබ්බා පුතේ මේ මගේ සර්ජරි තියෙන කම්ප්ලිකේෂන් හින්දා සර්ජරි කරපු වැරදීන් හින්දා මෙයා පොඩක් ගොඩක් අමාරු තත්ත්වයක ඉන්න සමහරක් යාට මෙයාට ලොකු කාලයක් ජීවත් වෙන්න බෑ. සමහරක් දවස් දෙක නැති වෙයි කියලා කිව්වා. මකට සිහිය තිබුණා දීක. අක්කට සිහිය තිබ්බා ඒ 4 වෙනිදා උදේ වෙනතුරු. 4 වෙනිදා හවස අක්ක සිහිය නැතුව සම්පූර්ණ සිහිය නැති වෙනවා. ඒ වෙන්ටිලේටර් මැෂින් එක සෙට් කරනවා. වෙන්ටිලේටර් මැෂින් එක සෙට් කරාට පස්සේ අක්කව තනිකර ආරණිය. හිස් මේකක් තමයි හිස් කයක්. තනිකර කකුල් ඉදිමිලා, අත් ඉදිමිලා, මූණ ඉදිමිලා, බඩේ විරූපී වෙලා මගේ අක්කව බලන්න දුකයි මට. මහර වේදනාව. ඊපස්සේ කොහේ යා වෙන්ටිලේට් කරන කටින් බට දාලා මං ඒක මම දිහා බලන් ඉන්නවා. දැන් ICU එක ඇතුළේ ගිහිල්ලා මම බලන් ඉන්නවා. දැන් මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කිරන කැට කැට වැක්කිරන ඒ ඉන්න ડોක්ටර් කෙනෙක් කියලා පුතා එන්නකො එලි අබවා එලියෙන් ඉන්නේ කියලා කිව්වා. ඔයාට මෙතන බලන් ඉන්න බෑ මං දන්නවා. ඔයා එලියෙන් ඉන්නේ කියලා මම එක්කන් ගිහිල්ලා එතන තිබ්බ විසිටින් රූම් එකේ මාව ඉන්දුණා. ඉන්දලා මම අම්මට කෝල් එකක් ගන්නවා. අම්මේ මොනවද අකිය මේ මැෂින් එකට සෙට් කරා. අම්මහන මොකද මැෂින් සෙට් කරා කියන්නේ. මං කියන්නේ මට අම්මට එකවර ප්‍රෙෂර් එකක් දෙන්න බෑ. මං කියන්නේ මට උස්ම ගන්න අමාරු වෙන්නේ. මෙයාට මේ වැඩි මේකක් දාලා තියෙනවා. ඔක්සිජන් වැඩි කරලා දෙනවා. අක්කලා ඔක්කොම කතා කරලා මට ඔක්කොම අහනවා. ඒ වෙලාවේ මං විතරයි මොකද ICU එක ඉස්සරහා හිටියේ. ඉඳලා කොහොම හරි මෙයාට ගොඩක් අමාරු වෙනවා. මෙයා මැෂින් සෙට් කරනවා. ඊට පහුවදා 5 වෙනිදා අක්කට අසාධ්‍ය වෙනවා. එතකොට රසික අය උදේ ඇවිල්ලා උදේ පාන් කියන්නේ 4 වෙනිදා රාත්‍රියේ එයා ආය නැවත ලංකාවට වෙන්න ගිහලා එයා රට ගිහලා ගියා. 4 ආවා. ඇවිල්ලා එන්නවා. ඊට පස්සේ අක්කව කොහොම හරි 4 වෙනිදා 3 වෙනිදා තමයි අයියා ලංකාවට ආවේ. ඊට පස්සේ කොහොම හරි අක්කව මැෂින් එකට සෙට් කරනවා. සෙට් කරලා 5 වෙනිදා අක්කට ඉතාම අසාධ්‍ය වෙනවා. රසික අයියා ඉන්න විසිටින් රූම් එකේ ඉන්නවා. අයියට කෝල් කරන්න නැතුව ඒ මිස්ලා මම බෙහෙත්යක් වන්නේ තයිමින් කියලා ඉන්ජෙක්ෂන් එකකුයි තව ජූස් සොලූෂන් කියලා සොලූෂන් එකකුයි තව පොස්ෆේට් ටැබ්ලට් වගේ එකකුයි හොයන්න මම එතනින්ම එළියට ගිහින් ඒ ළඟ පහල කොහේවත් තිබෙන ෆාමසිස් වල ඔක්කොම හොයලා 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 ෆාමසිස් මම 30කට වඩා ගියා ඒ බෙහෙත් ටික හොයන්න තිබෙන එක එක පිටි එකක් තිබ්බා. ඒ පිටි එක විතරයි හම්බුනේ. ඒ පිටි එක හම්බුනාට පස්සේ මම වටේම කෝල් කරලා ඇහුවා. කෝල් කරලා පස්සේ ටයිමින් කියන ඉන්ජෙක්ෂන් එක තියෙනවා කිව්වා වැල්ලවත්තේ. මම වැල්ලවත්තර ගිහිල්ලා ඒ ඉන්ජෙක්ෂන් එකත් අරගෙන මං ආවා. අරගෙන එද්දී මට ડોක්ටර් කෝල් කරන පුතේ වා කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ඉක්මනට එන්න කිව්වා. මං කියවා ડોක්ටර් මම විනාඩි 10ක දුර ඉන්නේ. මම ඉක්මනට එනවා. ඉක්මනට එන්න පොඩ කතා කරනවා කිව්වා. ඒ විදිහට අක්කට ගොඩක් අසාධ්‍යයි. මම ඉක්මනටම ඇවිල්ලා වාහනේ ડોක්ටර් ක්ලාගේ කාපාක් කියවම නවත්තර එතන ඉන්න
මේ මේක නැගෙන බැනුම් අහලා මම ඇතුල්ල ගියා ඩක් ගාලා මං කියපඩේ මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න යන්නේ ICU ඉන්න patient කෙනෙක්ට කියලා උඩට ගියාට පස්සේ ડોක්ටර් ඇවිල්ලා කියන පුතේ මෙහෙමයි මෙයාට සයිටෝසොප් කියලා ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙනවා මේ මේක සෙට් කරලා ඩයග්නොසිස් මැෂින් එක සෙට් කරලා ඒක ලක්ෂ 4මාරක් වෙනවා කියලා කිව්වා මං කියව ડોක්ටර් ඒක හොඳනම් මගේ අක්කට හොඳනම් මගේ අක්කව බේර ගන්න පුළුවන් නම් ඒක දෙමු කියලා මම අපේ අම්මට කෝල් කරනවා අම්මේ මෙහෙමයි මෙහෙම දැක් කිව්වා අපි කොහොමද සල්ලි හොයාගන්නේ ඊපස්සේ සල්ලි බොහොම වරෙන් හොයාගන්නවා ඒක ලක්ෂ 4මාරේ ඒ රාත්‍රී ඒ වෙලෙම හොයාගන්නවා ඒ හොයාගෙන අපි ඊට පස්සේ ඒ බෙහෙත ගෙනලා දෙන ABC ෆාමසි සකේ ඒ මහත්තයා අපිට ගෙනලා දෙන නිරෝෂ කියනවා මහතා අපිට ඒ මේක ගෙනලා දෙනවා ගෙනලා දීලා අක්කා ඩයලිසිස් මැෂින් එක සෙට් කරනවා සෙට් කරලා ඒ පස්සේ වෙනද රෑ අයියා දන්නේ ඒ වෙලෙත් අක්කගේ හදවත එකපාරක් නැවතිලා ආයේ පණ ගන්නවා ඒ කියන්නේ අර මෙහෙලා ආයිපදුනා අක්කගේ ඩොක්ටර් මට කියද්දි මට මාර වේදනයි මට දරා ගන්න බැරුව ගියා මොකද මේ වුනේ මොකද කියලා ඒ වගේම කීපතාවක්ම ඔවිදේ සිද්ධ වුණා ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මෙයාගේ ස්කෑන් කරලා තිබ්බා ආයේ මෙයාව මේක කළා තිබ්බා එක එක පරීක්ෂණ වාජනය කළා තිබ්බා ඒ වෛද්‍ය හසන්ජි ගුණවර්ධන මහතා පැමිණියේ නෑ ඊට පස්සේ රාගම රෝහලින් පැහැදිලිවම කිව්වද මේක ડોක්ටර් හසන්ජිගේ අතින් සිදුවිච්ච වරදක් කියලා ඒකල ඉස්ලාම අපිට කිව්වේ නෑ මේක යකින් අතින් වෙච්ච වැරද්දක් කියලා ඉස්ලාම අපිට කිව්වේ නෑ අපිට මේක සැකයක් තියෙනවා මේකකින් වෙච්ච වැරද්දක් කියලා අපිට සැකයක් තියෙනවා කියලා කිව්වා ඊට පස්සේ මෙයාගේ ස්කෑන් පරීක්ෂණ ඔක්කොම කරා CT ස්කෑන් එකක් පවා කරා CT ස්කෑන් දෙකක් පවා කරා CT ස්කෑන් එකක් කරලා මගේ අභ්‍යන්තරයේ ලේ ගැලීමක් කිනවා කියලා කිව්වා ඒ සර්ජරි එකෙන් පස්සේ CT ස්කෑන් එකේ ඊට පස්සේ තමයි ඒ ડોක්ටර්ස්ලා ක්‍රියාත්මක වෙලා මගේ අක්කව 10 වෙනිදා ඒ කියන්නේ පොයේ දවසේ ඉතා ඉක්මනින් ඔපරේෂන් රීඕපනින් ඔපරේෂන් එකට ගන්නවා වෛද්‍ය හසන්ජි ගුණවර්ධනත් එක්ක මට කිව්වට පස්සේ මම කියනවා බෑ මට වෛද්‍ය හසන්ජි ගුණවර්ධනට මේක දෙන්න බෑ මට රොහාන් සිරිවර්ධන ડોක්ටර් ඕනේ ප්‍රොෆෙසර් රොහාන් සිරිවර්ධන අපිට ඕනේ එහෙම වුණොත් එයා යටදේ කරන්න දෙනවා මිසක් අපි මෙතනින් එහාට මට කරන්න දෙන්නේ නැහැ මෙයාට අතවත් තියන්න දෙන්න මගේ අක්කට අතවත් තියන්න දෙන්නේ නැහැ කියලා මම ඒක ලිව්වා ඒ කියන්නේ අපේ කන්සෙන්ට් දෙන්න තියෙන කන්සෙන්ට් එකේ මම දෙනවා වෛද්‍ය හසන්ජි ගුණවර්ධන මේ ඔපරේෂන් එකට ගෑවෙනවටත් මම කැමති නැහැ ඉතා තරයේ විරුද්ධයි කියලා මම ලියනවා ලියන ඊට පස්සේ ප්‍රොෆෙසර් රොහාන් සිරිවර්ධන මහතා එනවා ඇවිල්ලා මගේ අක්කව 10 වෙනිදා රාත්‍රී 9ට 9 මාට පමණ ඒ රීඕපනින් සත්කම ඒ කියන්නේ ආයේ මගේ අක්කයි මෙතන නම් මෙතනටම පලලා සම්පූර්ණ ඕපන් කරලා තමයි සත්කම කරන්නේ ඒක කරන්න අක්කව ගන්නවා ඒ වෙලාවේ අපි ගොඩාක් බය වුණා ගොඩක් බලලා අපි ආඥා කරා පුළුවන් තරම් ජේසුට කිව්වා බුදුහාමුදුරුවෝට කිව්වා හැමෝ කියන්න තියෙන හැම තැනටම අපි ආඥා කරන දණින් වැටිලා ආඥා කරා එතත් අක්කාගේ ක්‍රිස්ම නවතින ඔන්න මෙන්න ගිහිලා වෙරලා තිබ්බේ එදා වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ඒ ශල්‍ය කර්ම සිදු කරමින් ඊයද්දි අතරතුර අක්කාට ගොඩක් අසාධ්‍ය වෙනවා අසාධ්‍ය වුණාට පස්සේ ඒ ડોක්ටර් නවත්තනවා මෙයාගේ ඒ ඉස්ලාම් කියන මේ පැන්ට්‍රියාස් එක පිටස්සේ පොඩි ඩැමේජස් වගේක් තියෙනවා මේ සයිලස් වගේක් තියෙනවා ඒ ටික අයින් කරන්නයි ඕන කියලා කියනවා ඒ ටික අයින් කරන්නයි මේ වකුගඩුව ඊට පස්සේ පොඩි ඩැමේජස් වගේක් තියෙනවා ඒ ටික අයින් කරන්න ඕනේ මේ අග්නාශය යුෂේ නිසා වෙච්ච සිද්ධියක් කියලා තමයි කියන්නේ ඉස්ලාම් ඊට පස්සේ ඒක අයින් කරද්දී අපේ අක්කට ගොඩක් අමාරු වෙනවා ඊපස්සේ ඒ සර්ජරි එක බාගෙට් නවත්තනවා බාගෙට් නවත්තන්නේ මගේ අක්කගේ හදවත නවතින්නම යන හින්දා ඒ හින්දා ඒක නවත්තලා ડોක්ටර් ඇවිල්ලා ඉස්සලාම එන හසන්ජි ගුණවර්ධන එයා පැද්දි එනවා නිකන් හිනාවේවි වට ඉන්න කට්ටිය හිනාවේවි සර්ජරි දැන් ඉවරයි කියන්නේ බාගෙට කරලා නවත්තලා තියෙන්නේ බාගෙට කරලා නවත්තලා ඊයස්සේ එද්දි ප්‍රොෆෙසර් රොහාන් සිරිවර්ධන අපිට පැහැදිලි කරලා දෙනවා මේක තිබ්බ කම්ප්ලිකේෂන් මෙන්න මේ වගේ දෙයක් තිබ්බේ පැන්ට්‍රියාස් එක මේ පිටස්සේ මේ වගේ ඩැමේජස් වගේ තිබ්බා මේ පැන්ට්‍රියාස් එකේ ඩැමේජ් වෙලා තියෙන්නේ යම් කිසි හේතුවක් හින්දා කියලා කිව්වා අපිට ලෝ කිව්වේ නැහැ පැහැදිලිව කිව්වේ නැහැ මේ හේතුව කියලා අර කලින් ශල්‍ය කර්මයේ සිදු හේතුවක් කියලා
පැහැදිලිව අපිට කිව්වේ නැහැ. කියන්නේ නැතුව මේ දේ මෙහෙම දෙයක් කියලා තිබ්බා. මෙයාගේ පොඩි ඩැමේජස් වගේක් තියෙනවා. අපි ඒක බලනවා. දැනට සර්ජරි එක පොඩ්ඩක් අපි බාගෙට නවත්තලා තියෙන්නේ. හරි ඕපනින් එකක් කරන්න වෙයි කියලා. එතකොට මගේ අක්කව දැන් සත්කම් තුනකට භාජනය කරලා ඉවරයි. සත්කම් තුනේ භාජනය කරලා ඊට පස්සේ වෛද්‍ය හසන් කියනවානේ hina vi යනවානේ. එයාට කිසි ගාණක් නැහැ. එයා යන යැති ප්‍රොෆෙසර් රොහන් සිරිවර්ධන මහතා ඔහු සමග යනවා. එදිනට පහුවදා මගේ අක්කා කියන්නේ 11 වෙනිදා ආය සයිටසෝ මේක ඕනේ කියලා කියන ඒ ෆිල්ටර් එක ආය ඩයලිසිස් මැෂින් එක සෙට් කරලා දෙන්න ඕනේ. 104,000ක් එකත් 104,000. ඉතින් 104,000 දෙකක් දැන් අපි දෙනවා. දීලා මගේ අක්කව ගොඩ අපි ඕනේ අපි මගේ අක්කව ගොඩ දාගන්න. ගොඩ දාගන්න හින්දා ඒ දේ කරනවා. ෆුල් ඒක පුළුවන් කමර කරපු දෙයක් නෙමෙයි. මගේ අම්මගේ තියෙන රත්තරන් බඩු සියල්ල උගස් තියලා කරන්නේ. සියලු ගස් තියලා පුළුවන් තරම් එකතු කරලා තමයි මේ බෙහෙත් එකක් දෙන්නේ අපි. දීලා ඊට පස්සේ එතන පොඩි සුවයක් ලබනවා. ලොකු සුවයක් නේ. පොඩි සුවයක් ලබනවා. එයාගේ ඇතුළේ ෆන්ක්ෂනින් හොඳට වැඩ ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවා ටිකක්. ටික දවසක් පොඩ්ඩක් හොඳින් ඉන්නවා. එනවත් අක්ක ගොඩක් කාලයක් සිහිය නැතුව ඉන්නේ. යම් කිසි වෙලාවක සිහිය එනවා. ආ සිහිය යනවා. සිහිය එනවා සිහිය යනවා. සිහිය එන වෙලාවට අපිට කතා කරනවා මයත් එක්ක කතා කරන්න කියලා. ICU ඉන්න ඩොක්ටර්ස්ලා මාර සපෝට් එකක් දුන්නේ. ඒ තරම් සපෝට් එකක් නැහැ. දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දුන්නා මම ඒගොල්ලන්ට. පින් ඒගොල්ලන්ට මම පින් දෙනවා. ඒ වුණත් මගේ අක්කා බේර ගන්න හම්බෙන්නේ නැහැ. අක්කට අන්තිමටම සිහිය තිබ්බේ කවද්ද? මම අක්කට අන්තිමට සිහිය තිබ්බේ 22 වෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසක මට මතකයි බ්‍රහස්පතින්දා. ඔව් 22 නේද? අක්ක නැති වෙන්නේ 25. 22 නැත්නම් 23. ඔගේ තමයි මගේ අක්කේ අන්තිම සිහිය තියෙන. 23 වෙනිදා. එහා ඒ කියන්නේ දැන් සෙකන්ඩ් සර්ජරි එකට 19 වෙනිදා සෙකන්ඩ් සර්ජරි එකට ගන්නවා මගේ අක්කා. ඩොක්ටර් ඕපන් කරලා මගේ අක්කව රීඕපනින් එක ආය කරලා එතන මේ 4 වෙනි සර්ජරි කරලා ඩොක්ටර් කියලා දෙනවා. ඒ මට මේක නිරලවත් වාට් කියන්නේ කෙනෙක් කිව්වේ මට ඒක නෑ නම කියන්න බෑ. එයා කිව්වා ඩොක්ටර් ඕපන් කරා මේක බැලුවා මේක වහන්න කියලා කිව්වා කියලා. මට මෙතනින් එහාට කරන්න දෙයක් නෑ. ආයෙ මට කතා කරන්න එපා කිව්වා කියලා. ආයෙ මට මේක කරන්න කිසි දෙයක් නෑ. මට ආයෙ කතා කරන්න එපා හසංජය. මට මෙන්න ආයෙ කතා කරන්න එපා කියලා. එහෙම කියලා මගේ අක්කා ඒ කියන්නේ ඒතර බේර ගන්න බැරි විදියට ආය වෛද්‍ය හසංජය වර්ධන මහතා කරපු ශල්‍ය කර්ම නිසා වෙලා තියෙනවා. එතුමා ඒ කරපු ශල්‍ය කර්ම නිසා තමයි මගේ අක්කා සිතුන කියලා මම කියන්නේ. මොකද රොහාන්ස මම රොහාන්ස කියන්නේ වෛද්‍යවරයෙක්ට පවසා තියෙන මෙයාගේ ඇන්ත්‍රැක්ස් ඉතුරු කරලා මෙයාගේ පැන්ට්‍රියාස් එක ඩැමේජ් කරලා ඒ කියන්නේ අග්නාශය ඩැමේජ් කරලා එයා කිව්ව වචනවලින් මම කියන්නේ මේ හො ඩැමේජ් කරලා තියෙනවා. අපි කොහොමද මෙතනින් එහාට කරන්න කියලා අහලා තියෙනවා. ඩොකියුමන්ට් වල පවා එක ලීඩ තියෙනවා. මගේ ඩොක්ටර් කෙනෙක් ඒ කියන්නේ අපේ කසින් කෙනෙක් කියලා ඩොකියුමන්ට් බලද්දී පැන්ට්‍රියාස් එක ඩැමේජ් වෙලා තියෙනවා. අන්ත්‍රය සිදුරු වෙලා තියෙනවා කියලා ලීඩ තිබිලා තියෙනවා. මන් දන්නේ මේ ගොල්ලන් මේවා වෙනස් කරයිද නැද්ද කියලා මන් දන්නේ. ඒ ඩොකියුමන්ට් වල ඒ විදියට එහෙම තිබ්බා කියලා තමයි මගේ ඒ කසින් ඩොක්ටර් කිව්වේ. ඇවිල්ලා බැලුවා 23 වෙනිදා අක්කා ගොඩක් අමාරු වෙනවා. ඩොක්ටර් එනවා මාගාවට උදේ ඇවිල්ලා ඒ හසන්ජි ගුණවර්ධන මහතා නෙමෙයි එන්නේ. හසන්ජි ගුණවර්ධන මහතා ගොඩක් වෙලාවට එන්නේ නැහැ. වෝඩර් එන්නේ නැහැ. ඕවර් ද ෆෝන් තමයි කියන්නේ. ආ මං ඇවිල්ලා ඉන්නේ. එහෙමම කියලා අයියට කෝල් කර කියද්දි මම එතන ඉන්නේ. මං කියනවාද මං බලන් ඉන්නවද? නැහැ. පේන්නවත් නැහැ. ඊට පස්සේ අයියා මට කෝල් කරගෙන මේ ඩොක්ටර් හසන්ජි ඇවිල්ලා ඉන්නේ පොඩ බලන්න.
මට හිමිගෙන මං කියවා කොහොම නෑනේ මම මම මෙතන ඉන්නේ මයිරියන් පේන්නවත් නෑ එයා බොරුවට එතන ඉන්න කාටට කෝල් දෙදියා හා හා එතනවත් එන්නේ නැතුව රිපෝට් එක අතින් අල්ලලා බලන්නේ නැතුව බොරු විස්තර මගේ අයියට කියන කියන්නේ රසික අයියට මගේ අක්කා හොඳ වෙනවා අද හොඳ වෙනවා හෙට හොඳ වෙනවා කිය කී ඉඳලා අන්තිමට කෝල් එකක්වත් නැති වෙනවා අන්තිම මොහොත වෙද්දි අඩු ගානේ මේ සර්ජරි ඉවරලා ගියන් නැති වුණාට පස්සෙවත් අඩු ගාන අපි කෝල් එකක් ගන්න ආසත් කරන්න මට තාම මේක හීනයක් වගේ ඒ කියන්නේ 23 වෙනිදා මම අක්කා ගාවට යනවා මං කීට කලින් දවසේ මම අක්කට පාන්දර කියලා ගියේ මම යන්නේ නැහැ බුද්ධයක් කියෝ මම බුද්ධයක් කියලා කියන්නේ මම යන්නේ නැහැ මං ඉන්නවා ගාව අදර ඔයත් එක්කම ඉන්න කියලා මම විසිරින් රූම් එකේ ඉන්නවා කොහොමද මම කතා කරන්න කියලා ඊස්සේ ඒ වෙලায় යාට සිහිය තිබ්බා ඒ වෙලේ තමයි සිහිය යාට තිබ්බේ ඒ වෙලায় සිහිය තිබ්බා ඊට පස්සේ කොහොම හරි නර්ස් ලයින් හලද මල්ලිකෝ කියලා තොල් වලින් තොල්වලින් තමයි කතා කරන්නේ අර බටේ දාලා තිබිලා ජය බටේ අයින් කරන ඉත බටේ අයින් කරලා මෙතන සිදු කරලා එතන පොලිශල්ල කර්ම එතන ශල්ල කර්ම පහක් විතර සිදු කරලා මෙතනත් කරලා මෙතන ඊට පස්සේ මෙයා උස්ම ගන්න පාසු වෙන්නේ මෙතනට දාන අර පළවෙනි සත්කම් වලින් පස්සේ රෝහන් සිල්වර්ධන මහතා කරන සත්කමෙන් පස්සේ මෙහෙම් බට දෙකයි මෙහෙම් බට තුනයි දාලා අක්කගේ ඇතුලේ තියෙන අර තියෙන ජරාවේ ඔක්කොම එළියට ගන්න හම්පතේ වයරක් වයරින් එකක් ගහලා වගේ තනිකර මං දැක් මං ගියාට පස්සේ මම ෆුල් හොල්ම අක්කා කකුල් දෙක මෙන්න මේ සැසෙන් ඉදීමිට කකුල් දෙකම හරිද මෙහෙන් කැණිවුල ගහලා බෙල්ලෙන් කැණිවුල ගහලා අතේ කැණිවුල ගහලා මෙහෙන් දිගටම කැණිවුල පොවලි මම මෙහෙම දිගටම මෙතන ඩයලයිසිස් කරන්න තව මේ කැණිවුලස් ගහලා මෙහෙන් තව කැණිවුල ගොඩා මගේ අක්කා තනිකර වයරක් වයර් වලින් පුරවලා සර්කිට් එක සෙට් කරලා වගේ නේද ඩොක්ටර්ස්ලා හැකන්නේ අයිසුගින්න ඩොක්ටර්ස්ලා ගොඩක් කාරුණිකයි ඒගොල්ලන් ගොඩක් උත්සාහ දරුවා ඒ වුණාට අවාසනාවන්ත ලෙස 25 මී යන්න කලින් මට කිව්ව අන්තිම වචන ටික තමයි 23 වෙනිදා උදේ මම ඔයත් එක තරහයි අක්කා කියන අක්කා මම ඔයත් එක තරහයි තොල් වලින් කියන්නේ S2 මම දැන් යන දැන් මිසීලා කියන අන්නන්නවා අක්ක හෙව්වා තුන් පාරක් ඇහුවා ඊයේ දවසර ඒකෙන් 22 වෙනිදා මම ඉන්නවා කියලා ගිය පුද්ගලයන් අක්කා ගාව මම ඉන්නවා කියලා ගියේ ඊපස්සේ අන්නන්න 23 වෙනිදා මම උදේ ආපු ගාම අන්නන්නවා අක්ක හොයනවා එන්න ඉක්මනට යන්න මම ආදගෙන යනවා නර්ස් කෙනෙක් මම ආදගෙන යනවා නෑ කියලා මම ඒ වීදුරු ඉස්සරහම හිටගෙන ඉන්නවා හිටගෙන ඉද්දී කියන නෑ නෑ ඔය ඇතුළට යන්න ඇතුළට ගිහලා අක්කත් එක්ක කතා කරන්න ගිහලා ඇතුළට ගිහලා කතා කරනවා මම නේද බුද්ධියක්ේ කියන නෑ නෑ ඇස් දෙලොක් කරලා හැම කරලා බලන මගේ දියා එමගේ මචං කියලා මම හැක් ගාලා මම කියන ආ මචං කියලා ඊයස්සේ මගේ දියා බලලා S2 වහගෙන තොල් වලින් කියන ඔහොම කිව්වේ තේ තරහයි මම ඔයත් එක තරහයි කියලා තොල් වලින් මුමුණනවා හරිද කියන්නේ හිමීට ඔය වගේ හිමීට මුමුණ කිව්වා මං කිය මොකද්ද කිව්වේ තේරුන්නේ නැහැ කියලා මම ලං වෙලා අහන මං ඔයත් එක තරහයි කියන මං කිය ඇයි මාත් එක තරහ නෑ නෑ මං තරහයි කියන මං කිය මං ඊයරා ඔයත් එක හිටී නැති හින්දා තරහ කියන ඔලුවන ඊගස්නේ දුක මුණ දාලා ඔලුවන ඊගස්සේ මං කිය නැහැ වාඩ බෙහෙත් වගේ ගියන තමයි මං ගියේ මේ බෙහෙත් අරන් ආවේ මම මේ වගේ ඊගස්සේ වාඩ ගොඩක් හිටිනවා මම ඔලුව අත ගන්නවා අතර අපි ඉක්මනට හොඳ වෙලා ගෙදර ගිහලා ගුවත් දෙකේ එක කපු මොනේද කියලා අහනවා. ඔහොම ඔච්චර. ඊට පස්සේ යා නින්ද යා. නින්ද ගිය පස්සේ මම එළියට ගියා. ආවට පස්සේ රසිකා යනවා. රසිකා යවිලා අක්ක බලන්න තුල් යනවා. එයත් එක්ක පොඩි වෙලාවක් කතා කරන්න යට දෙනවා. ඒත් එක්කම ICU ඩොක්ටර් කෙනෙක් එනවා එළියට. එළියට ඇවිල්ලා හර්ෂණගේ මල්ලි නේද කියලා අහගෙන එනවා මං කිව්වා ඔව් ඩොක්ටර් කියලා මම නැගිටිනවා නැගිට පාර ඒ විසිරින් රූම් එකේ ගිහින් විසිරින් රූම් එකේ ගිහින් ඊට පස්සේ ඩොක්ටර් කියන පුතේ පොඩ ඉඳ ගන්නකො මං කිව්වා නෑ ඩොක්ටර් මං හිටින් නෑ නෑ ඉඳ ගන්න ඉඳ ගන්න කියලා ඩොක්ටර් යද්දගෙන මෙහෙ වෙවුලනවා ඒ කියන්නේ එයා
කියන්න ලැබිලා තියෙන්නේ මෙතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ කියන එක. මට කියන පුතේ අපිට පුළුවන් උපරිම අපි කරා. කරා මෙතනින් එහාට අපිට කරන්න දෙයක් කියලා මේ බිම බලා ගන්නවා. මේ ඔළුවන ඇස් දෙක වහගෙන ඔළුවන මහා ડોක්ටර් අනේ මගේ අක්කව බේරන තව මොනවා හරි කරන්න දෙයක් තියෙනවා නම් කියන්න. අපි ඉඩම් කඩම් හරි උගස් තියලා මොනවා හරි දෙයක් කරනවා නම් කියන්න. අපි රට හරි අරන් යා. මගේ අක්කව බේර ගන්න. එහෙම කියන අන්තිමට ડોක්ටර් ඇත්තට කියන්නේ මං කිය අනේ නේ ලක්ෂ 4 මාස සයිටෝස්කෝප් එක හරි අපි ගෙනල්ලා දෙමු ආයේ. ආයෙ ගෙනල්ලා දෙන මේ ආයෙ ෆන්ක්ෂනින් වැඩි කරමු කියලා කියනවා. එතකොට ડોක්ටර්ස්ලා කියන දේවල් මට ඔක්කොම ඇහිලා ඇහිලා දැන් මාත් ඒ විදිහටම ඒගොල්ලන් කියන විදිහටම පුරුදු වෙලා කතා බහ කරන්න පුරුදු වෙලා. ඊට පස්සේ ඔළුවන කරන්න දෙයක් නැහැ. එදා මම හිත තද කරගෙන හිටියේ තිබ්බ වේදනාවන් තද කරගෙන හිටියා. එදා මම ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ගොඩක් වේදනාවක් ඉන්නවා. ගොඩක් වේදනාවක් ඉඳලා ආයෙ ආපහු අක්කව බලන්න රාත්‍රි. එතකොට 9 මාට 10ට 10ක් පහ වේ. මම හැමදෙස්සෙම මගේ වාහනේ යන්නේ. වාහනේ ගියාට එදා මට හිතෙනවා මගේ අක්ක ඉක්මනට බලන්න ඕනේ කියලා බයික් යන්න හදනවා. බයිකේ මම අර අසුරු සැනින් යනවා කියන්නේ. වේදනාව දරා ගන්න බැරි ගමන අසුරු සැනින් යනවා කියන්නේ. ඒ විතර මං විදගෙන යනවා. ඒත් එක්කම මම පොඩි අන්තරකට වාචන වෙනවා. ඒ තමයි මේ මගේ මේ වාචනලා තියෙන්නේ. ඊට පස්සේ මගේ අක්කා 25 හරියටම 2:10ට අපි හැමෝම බලන් ඉද්දි එහට සිහිය නෑ. හැමෝම බලද්දි හાર્ට් රේට් එක 105යි මං යද්දි තිබ්බේ. මං කිව්වා අයියේ හાર્ට් රේට් 105යි මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රෙෂර් එක වැඩ කරන්නේ නැහැ. මං කිව්වා ડોක්ටර් මෙයා ප්‍රෙෂර් එක වැඩ කරන්නේ නැහැ. ඇයි ඒ? එහෙනම් මම අර මැෂින් බලලා දැන් මට පුරුදු වෙලා දැන් අර මැෂින් බලලා බලනවා මම දැන් වෙන්ටිලේටර් මැෂින් බලලා බලනවා මට පුරුදු වෙලා. වෙන්ටිලේටර් මැෂින් එකේ 100% තියෙනවා වෙන්ටිලේටර් මැෂින් එකේ හයි සෙටින්ග්ස් දාලා. මං කිව්වා ඇයි මිස් මෙයාගේ හයි සෙටින්ග්ස් දාලා තියෙන්නේ? මට කියන්න. මගේ මේ තුවාල ඔක්කොම වහගෙන මම මේ වහගෙන රෙද්දකින් වහගෙන මං ගියේ ඇතුළට ගිහිල්ලා අහන. ඇයි මිස් මෙයාගේ මේ හයි සෙටින්ග්ස් දාලා තියෙන්නේ? මට කියන්න මොකද ප්‍රශ්නේ? මෑයි මේක වැඩ කරන්නේ නැත්තේ. බීට් වැඩ කරන්නේ නැත්තේ. හાર્ට් එකේ හાર્ට් රේට් එක විතරයි මෑයි තියෙන්නේ. මෑගේ ප්‍රෙෂර් වැඩ කරන්නේ නැත්තේ. පුතා අපි පුළුවන් තරම් මේ උත්සාහ කරනවා. අන්තිම මොහොතේ මගේ රසික අයියාගේ ඉද්දිම රසික අයියා එයාගේ අදනේ සැමියා එතන ඉද්දිම මෙයාගේ හાર્ට් රේට් එක බිඳුව වෙනවා. ඒ වෙලාවේ මම එළියට ඇවිල්ලා ඉන්නේ මගේ අත්වල තුවාල හින්ද මම වැඩි අක්කාවට කියන්නේ මම එළියට යනවා. එළියට ලයිද්දි මට ඇහෙනවා අයියා එන සද්දය ඇහෙනවා. මම ඩග්ගල දොර අරගෙන යනවා. අයියේ මොකද 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 උනේ මොකද උනේ කියලා. රසික අයියා උපද එයාගේ අයියා වදාගෙන හඬනවා කෑක ගන්නවා. මම කිය කියන්න අයියේ මොකද උනේ කියලා. අක්කා කියා පල්ලිතුව බඳුගෙන අක්කගින්න තැට්ට අක්කගේ හට සීරෝ අක්ක කටේ කොච කොච කරන්නේ වැක්කරන බිසිකර කියලේ ඔක්කොමයි කරන අයිසු මැඩ ඇවිල්ල මැඩ මැඩ ඩොක්ටර්ස්ලා ඇවිල්ල මාව අල්ලගෙන එන එළියට එළියට අනේ පුතා අඬන්න එපා එළියේ ඉන්න අපිට තව වැඩ වගේක් තියෙන මෙතන කරන්න ඒ වෙලේ ටීවර කරලා අපි උගලන කතා කරන්නම් කිව්වා අන්තිමට මගේ අක්කගේ මොන බලන්නත් හම්බුන්නේ මේ මේ ආයේ බලන්න හම්බෙන්නේ නැහැ. මගේ අක්කගේ මූණ ආයේ බලන්න හම්බෙන්නේ නැහැ. යන්නම ගිහලා ඉවර. අන්තිමට ආයේ බර්ත්ඩේ එක දවස් තමයි ගෙදර ආවේ. එයා කේක් කපන්න ගෙදර ආවේ. ඔගොල්ලෝ කේක් කපුවා. එයාගේ අන්තිම ආසාව උනේ ඒක. එම රසාවෙන් හිටිය කේක් කපන්න
ඒ බාරාසය පාටි ඉස්සර වෙල එල කේක් කපල කට්ටිය මෙතන ඉඳලා කේක් බුද්ධික හර්ෂණී ධර්ම වික්‍රම ජීවිතේ බලාපොරොත්තු කොච්චර තියෙන්නේ නැද්ද මේ දිනුවන් මල්ලී කියන කාරණාවත් එක්ක සහෝදරයෙකුට සහෝදරියකගේ තියෙන බැඳීම සමහරක් කාලවලට මට ඔබට දරා ගන්න බැරි ඇති මටත් ඉන්නේ එකම එක අක්කා කෙනෙක් විතරයි සමහර කාරණා අපි දන්නේම නැතුව හිතට දෙන වචන වේදනාව අපි ජීවිත කඩා වටනවා දැන් හර්ෂණී අක්කා දිනුවන් මල්ලිගෙන් ඈත් වෙලා ගිහිල්ලා හර්ෂණීට බලාපොරොත්තු ගොඩක් තියෙන්නට ඇති ජීවිතය ආරම්භ කරා රසිකත් එක්ක ජීවිත දුර ගමනක් යන පෙරම් පුරන්න ඇති කොතනක හරි ජීවිතේ කරපු පුංචි හෝ ප්‍රදකට ඇයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා දිනුවන් මේ සම්බන්ධයෙන් ෆැමිලි ලක් කරනවා දෙනුවන් කිව්ව හැම වචනයකම තියෙනවා මේකේ වැරද්ද කවුද කරේ වැරද්ද කොතනද සිද්ධ වුනේ දැන් යුක්තිය ඉටු කරයි කියන බලාපොරොත්තුව තමයි දෙනුවන්ගේ තියෙන්නේ දෙනුවන් ඇතුළු පවුලේ හැමෝගේම සබහාදාමෙන් හරි යුක්තිය ඉටු කරයි ඒක තමයි ඇත්ත කතාව දෙනුවන් මේ සම්බන්ධව පැමිණිලි කරනවා අතර පොලිසියට ඔව් අපි වතර පොලිසියට ඒක सिद्ध करना अपने मे संबंध इसी विमर्शन पाला मगे अकड़मे वेट तिंदे अपक्षपाती तीन दग्गा फैमिली बतकरा विश्वास युक्ति मगे मेरे रत्र अकड़े युक्ति इष्ट मुखो मगे रत्न अड़ युक्ति इष्टेट मेथिंगी हाट किसीम जीवित बिली बेह मुखो अदर मट कथा करवा मे मगे अम्म नीवने मे आनीस मगे तात नीवने मे आनीस मगे दू अबगातने मे आनीस मट विविध रोग तीन मे मे आकर सर्जरी मगे वाइफ मट नूना मगे දරුවට මගේ මවක් නැති වුණා කී කී මට කෝල් කර කර කීප දෙනෙන්න කීපන්නේ මේ අතිවිශාල ප්‍රමාණය මට කෝල් කරනවා ෆැමිලි ડોක්ටර් දැනගෙන හිටියේ නැද්ද මේ ડોක්ටර් සම්බ? එයා දැනගෙන ඉඳලා නැහැ. ඇත්තටම මට කියන අනේ පුතේ සමාවෙන්න මං මෙයා ගැන දැනගෙන හිටියේ නැහැ. බුද්ධික හර්ෂණී ධර්ම වික්‍රම ජීවිතෙන් සමු අරගෙන අවසන්. අපි මේ උත්සාහ කළේ තවත් ජීවිතයක් රැකගන්න. සමහර විට वैद्यवर दैवीवर विधि सलकन जीवित बेरगा न्यायकरण कपीम दैवर वेश यक्षोत्तीसा ये यक्ष आगे तब जीवित बेरगा कटेक्रम मेक वग की युक्ता एस खन यमु वेवा दिनवा मे अखन हंडन गे
අක්ක වෙනුවෙන් මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කළු ගලක හැප්පෙන්නත් පුළුවන් ඒ තරමටම ධනයෙන් සහ බලය එක්ක හැප්පෙන්න තියෙන කාරණාව අපි උත්සාහ කරේ බුද්ධික හර්ෂණීට සාධාරණ ඉටු කරන්නට වඩා තව ජීවිතයක් බේර ගන්න පමණයි මේ කඳුළු වල තියෙන වටිනාකම වගකීතු පුද්ගලයන්ට දැනේවා හැඟේවා අවසාන වශයෙන් බුද්ධික හර්ෂණීට මොක්සුවේ ප්‍රාර්ථනා කරනවා මං අදහනාගමේ හැටියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මෙවන් අකල් මරණයක් ජීවිතේ කවම දාවකවත් මතු උපදින සංසාරයක ඇති නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමු. දිනුවන් අවසාන වශයෙන් මොනවද කියන්නේ? මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ වෙච්ච දේ ආය කිසිම කෙනෙක්ට වෙන්න දෙන්න එපා. මගේ රත්තරන් අක්ක නැති වුණා. සමහරක් අයට ඒගොල්ලන්ගේ වයිෆ් ඒගොල්ලන්ගේ බිරින්දෑවරු ඒගොල්ලන්ගේ මව්පියවරු ඒ දූ දරුවෝ නැති වෙලා තියෙනවා සමහර අය අබ්බගත වෙලා තියෙනවා මෙතනින් එහාට කිසිම කෙනෙක්ට මේ වගේ ඉරණමක් අත් වෙන්න දෙන්න එපා ඒ වගේම මිසි බලධාරීන්ට කියන්නේ ඇස් ඇරෙන්න ධනේ බලයට යටත් වෙන්න එපා ඒ හැමදේම අත්හැරලා හැමදේකින්ම මිදිලා අපක්ෂපාතී ලෙස සාධාරණයක් ඉෂ්ට කරන්න මේ හැම දෙයකටම එම වෛද්‍ය හසන් යුගවර්ධන මහතාගේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගන්න කියලා මම කියන්නේ හැමෝම වෙනුවෙන් මම කියන්නේ මේ ලංකා සිටින හැමෝම වෙනුවෙන් මම කියන්නේ මේ ලෝකෙින් හැමෝම වෙනුවෙන් මම කියන්නේ ආයි ජීවිතය පිළිගන්න දෙන්න එපා වෛද්‍ය රකුසාට බිලි වෙන්න දෙන්න එපා දෙවිවරු අතර ඉන්න මේ වගේ රකුසොන්ට බිලි වෙන්න දෙන්න එපා මට කියන්න තියෙන්නේ එච්චරයි මගේ අක්කාට මේ වෙච්ච දේ කාටද දෙන්න දෙපා අපක්ෂපාතී තීරණයක් අපට අවශ්‍යයි